ඊයේ පසරුවේ දෙපානම සිරි දම්බින්ද විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරයේ සමරු ඵලකය විවෘත කළා. අනතුරුව බෝධින් වහන්සේ වටා ඉදිකළ අභිනව රන්වැට විවෘත කළේද ජනාධිපතිවරයා විසින්. බෞද්ධාගමික කටයුතුවල ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් ප්‍රබෝධයක් පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා අපේ රජයේ අවධානය යොමු තිබෙනවා. අපේ හාමුදුරුවනේ තෙරවාදී බෞද්ධ දර්ශනය පිළිබඳව විශේෂයෙන්ම ලංකාව ලෝකයේ මූලස්ථානයක් වශයෙන් පත් කිරීමේ මූලික වශයෙන්ම අරමුණ ඇතුව සංගායනාවක් කිරීම පිළිබඳව අපි වැඩපිළිවෙලක් යෙදීම සම්බන්ධයෙන් පිරිහෙන සමාජයට වඩාත් ඉහළ ආදර්ශයක් දෙන්නට බෞද්ධ දර්ශනයේ පණිවිඩය ලෝකේ පුරා ප්‍රචලිත කරන්නට අපි විශේෂයෙන්ම විශ්වාස කරනවා. තෙරවාදී බෞද්ධ දර්ශනයේ සංගායනායක අවශ්‍යතාවය ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේලාගේ අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා උපදෙස් සහ මගපෙන්වීම තුළ ඉදිරියේ එම කාර්ය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. මම ලබන පළවෙනිදා යනවා රාජ්‍ය නිල සංචාරයක් සඳහා තායිලන්තයට. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතරේ බෞද්ධාගමික කටයුතුවල පුනර්ජීවනය ඇතිකර ගැනීම සඳහා ඇතිකරන පුළුල් වැඩපිළිවෙලක අත්‍යවශ්‍ය කරුණු කීපයක් ඉටු කර ගැනීම සඳහා දෙපානම සිරි දම්බින්ද විහාරස්ථානයේ විහාරාධිපති අධිපූජ්‍ය දකුණු කැබිල්ලේ වෙල නන්දාලෝක ස්වාමින් වහන්සේ මෙහිදී ජනාධිපතිවරයාට විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වුවා. මෙම අවස්ථාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රයන් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.